ආයුබෝවන් ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් කුකින් විත් ෆයිව් චැනල් එකට අපි එකතු කරගන්නවා. අපිව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඔයාලට අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ පැරණි සිංහල කෑමක්. ඒ තමයි කොස්සට අග්ගල. වස විසෙන් තොර මෙම කොස්සට අග්ගල හදාගන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. කොස්සට අග්ගල හදන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය අපි මුලින්ම බලමු. කොස් ඇට, සීනි, ඒ වගේම ගාගත් පොල්, ගම්මිරිස් ඇට කිහිපයක්, ලුණු. ඔයාලගේ අවශ්‍ය ප්‍රමාණවලට අඩු වැඩි කරමින් යොදා ගන්න පුළුවන්. මූලිකම පියවර තමයි කොස් ඇට ටිකක් තෝරා ගන්න එක. මේ විදිහට කොස් ඇට ටිකක් තෝරාගෙන මුලින්ම මේ ඇට ටික සෝදලා පිරිසුදු කරගෙන තාච්චියකට වගේ දෙයකට දාගෙන මේකට අපි තෙල් මොකුත් පාවිච්චි කරලා නැහැ. මද රස්නේ කිඳරේ මේ විදිහට බැඳ ගන්නවා. දැන් ටික වෙලාවක් කොස් ඇට ටික බැද ගන්නකොට මෙන්න මේ විදිහට කළු පාටතුරු රන්වන් පාටක් වගේ වේගෙන එනවා. එතකොට අපි ලිප ඕෆ් කරලා මේ භාජනයෙන් මේ කොස් ඇට ටික ඉවත් කර ගන්නවා. මේ ඉවත් කරගත්ත කොස් ඇට ටිකේ පොත්ත හිමීට ඉවත් කරගන්න ඕන. මේ කොස්සර ටික දැන් කොටා ගන්න තමයි අපි යන්නේ. අද කරන්නේ බ්ලෙන්ඩරයකින් තමයි. නම් ඔයාලට වංගෙඩියක් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන් නම් මේ කොස්සට අක්කලා ඉතාමත්ම රසවත් විදිහට හදා ගන්න පුළුවන්. පහසුකම් නැත්නම් කිසි දෙයකට දුක් වෙන්න එපා. ගෙදර තියෙන බ්ලෙන්ඩරේට මේ කොස්සර ටික දාලා මේ විදිහට කොටා ගන්න. සැලකිලිමත් වෙන්න ගොඩාක් පිටි වෙනකන් කොටා ගන්න එපා. මේ විදිහට පොඩි කෑලි හැපෙන මට්ටමට කොටා ගන්න. මේ කොස් ඇට අග්ගලවල සැර මිශ්‍ර පැණි රසක් තමයි එන්න ඕනේ. ඒ නිසා අපි ඊළඟට ගම්මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම ලුණු, සීනි ටිකත් එකතු කරගෙන අපි බ්ලෙන්ඩරේට දාගෙන ඒ ටික වෙනම කොටා ගන්නවා. හරි, දැන් ඒ ටිකත් අපි කොටා ගත්තා. ඊට පස්සේ අපි ඒකටම එකතු කරනවා ගාගත්ත පොල් ටික. මේ ප්‍රමාණය අඩු වැඩි කරගෙන ඔයාලට කැමති විදිහට යොදා ගන්න පුළුවන්. කලින් අපි කොස් ඇට ටික බ්ලෙන්ඩ් කරගෙන තියාගත්තනේ පැත්තකින්. අන්න ඒ කොස් ඇට ටික එකතු කරගන්නවා. ඉතාලම පොඩි වෙලාවක් තමයි බ්ලෙන්ඩ් කරන්න ඕනේ. නැත්තම් අර කොස් ඇට තවත් පිටි ගතිය වගේ වුණොත් ඒක කොස් ඇට අග්ගලවලට ගැලපෙන්නේ නැහැ. තමයි අපේ රසවත්ම පියවර කොස් ඇට අග්ගල. මිශ්‍රණය අපි වෙනම භාජනයකට දාගෙන තියෙනවා. මේක ටිකක් අතින් කලවම් කරලා ඔයාලට කැමති ප්‍රමාණයේ අග්ගල හදන්න පුළුවන්. ඔයාලට පේනව ඇති මේ කොස් ඇට අග්ගල දැක්කහම මේක කොස් ඇට අග්ගලද එහෙම නැත්නම් වෙන පිටි జాතියකින් හදපු දෙයක්ද කියලා හිතාගන්න බෑ. ඉතාම රසවත් ඒ වගේම ගුණවත් කෑමක්. ඔයාලත් හදලා බලන්න. අපේ Facebook page එක වගේම YouTube channel එකත් බලලා අපේ කෑම වට්ටෝරු හොඳද නරකද කියලා යෝජනා වගේම චෝදනත් අපට එකතු කරන්න. Cooking with Wife නැවතත් රසවත් කෑමක් තුළින් හමු වෙන බලාපොරොත්තු වෙන අපි සමු ගන්නවා. ඔබ සැමට සුබ දවසක්.